පසුගිය දිනක ඔසානි සංදීපා පුවත්පතක සම්මුඛ සාකච්ඡාවට ලබා දුන් පිළිතුරු කිහිපයක් නිසා හිතපොන තිදයක් සිදු වුණා. මුල අමතක කරන ඔසානි ගැන සමාජ මාධ්‍ය ජාල නිතර නිතර කතා කරන්න ගත්තා. මේ සිදුවීමට ප්‍රධාන හේතු වූයේ ඔසානි. ජනප්‍රිය වුණ අවසාන ප්‍රේමය ගීතය සිදු කිරීමට ඔසානිට උදව් කළ පුද්ගලයන් අමතක කර ඔවුන්ව නොසලකා හැරීම නිසායි. මේ පිළිබඳව ඔසානිගේ ගීතය රචනා කළ ඩිලාන් ගමගේ සිය ෆේස්බුක් පිටුමේ අපූර්ව සටහනක් තවා තිබුණා. කෙසේ වෙතත් ගීතයේ මුල් ගායනය සිදු කළ දිමන්ත වෙල්ලාලගේ කියන්නේ මේ විදිහ අමුතු කතාවක්. අවසාන ප්‍රේමයයි මාගේ ගීතයේ මුල් කරගෙන අද වෙද්දී ඩිලාන්ටයි ඔසාන්ටයි හිතේදිමක් ඇතිවිලා. ඔය හිතේදිම මට ඇතුළේ 2015 විදිහ. මම මහා ගායකයෙක් නම් මගේ ගීතයට පිළිතුරු ගීතයක් කළාට මට ගැටලුවක් නැහැ. මම මහන්සියෙන් ඉදිරියට එන්න හදන කෙනෙක්. අවසාන ප්‍රේමයයි ගීතේ මම මතුවේගෙන එන වෙලාවේ ඒ ගීතයට පිළිතුරු ගීතයක් නිර්මාණය වීම මට විශාල පහසුවක්. එදා ඔසානිගේ ගීතේ මතුවෙලා මගේ ගීතේ යටපත් වෙලා ගියා නම් මේ වෙද්දී මගේ ගායන ජීවිතේ නතර වෙලා. ඒත් මොකක්දෝ වාසනාවකට මගේ ගීතේ යටපත් වුනේ නැහැ. ඔසානි ඩිලානුයි අශානි අතර ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය ගැන මට ප්‍රකාශ කරන්න වෙන්නේ පිටස්තර තනකෙදලා. මට කියන්න තියෙන්නේ මෙපමණයි. අවසාන ප්‍රේමය ගීතේ සම්මානයට පාත්‍ර වූ මොහොතේ මම ඒ නිර්මාණය කළ ඩිලාන්ටයි අශාන්ටයි ස්තුති කළේ දෙවෙනියට. පළමුවෙනි සිහිපත් කළේ මාව ශ්‍රේෂ්ඨට ගෙනාවු රාජ්. මොකද කවදාවත් මුලමතක් කළා ඉදිරි ගමනක් යන්න බෑ. ඒ වගේම තමයි අපි කාට හරි අවංක හැදී උදව්වක් කළා නම් ඒ වෙනුවෙන් ප්‍රතිඋපකාර හෝ ගෞරවයන් බලාපොරොත්තු විය යුතු නැහැ. ඔසානිටයි ඩිලාන්ටයි දෙන්නටම මට කියන්න තියෙන්නේ එච්චරයි. අනික ඉතින් මම අමරදේව නෙවෙයිනි, ඩිලාන් රත්නසිරි විජේසිංහ මම නෙමෙයි, ඔසානි නන්දාමාලිත් නෙමෙයි. අපි අපේ තරම් වටහාගෙන ඉදිරි ගමන සකසා ගත යුතුයි කියලා මම මෙහෙම උදේ කාට කාට සිහිපත් කරන්න කැමතියි යැවෙලේ දිමංක වෙල්ලාලගේ ප්‍රකාශ කර සිටියා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපිව subscribe කරන්න.